මිත්‍රයන් සුබ දවසක් ඔයාලට ජයමාලි ක්‍රියේෂන්ස් මගේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්නේ ක්‍රිස්ටල් පබුළු වලින් කුරුසයක් සාදා ගන්න ආකාරය මේක සාදා ගන්න ඔයාලා කැමති වර්ණයකින් නොම්බර 6 ක්‍රිස්ටල් පබුළු හා mm.4.0 හෝ mm.4.5 අඟුස්යාර 3ක් පමණ අවශ්‍ය වෙනවා දැන් අපි බලමු මේක සාදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපි පබුළු පහක් දාගෙන පහේ රවුමක් සාදා ගන්නවා. අපි සවුමත් සාදා ගන්න අපි ඒක ක්‍රොස් කර ගන්නවා. මේ සාදාගත්තු රවුම ඊට පස්සේ අපි හතරේ රවුමක් හදා ගන්න ඕනේ. හතරේ රවුම හදාගද්දී තංගුස් නූලේ එක පැත්තකට පබුළු දෙකක් දානවා. අනිත් පැත්තට එක පබුළුවක් දානවා. ඊට පස්සේ අපි හතරේ රවුම හදාගන්න මේ පබුළු දෙකක් දාපු පැත්තේ පළවෙනි පබුළුවට අනිත් පැත්තේ තංගුස් එක ක්‍රොස් කරගන්නවා. ඔයාලට මේ ක්‍රොස් කරන එක හරියට තාම පැහැදිලි මදි නම් මගේ පළවෙනි වීඩියෝ එකේ ටේබල් මැට් එකක් හදන එකේ මම හොඳට පැහැදිලි කරලා දීලා තියෙනවා ඒ ක්‍රොස් කරගන්න විදිහ. දැන් මේ වගේ හතරේ රවුම් 13ක් ඉදිරියට දාගන්නවා. ඉදිරියට දාගෙන අන්තිම එක 13 දාගත්තට පස්සේ නැවත පහේ රවුමක් දාගන්න ඕනේ. අපි දැන් මේ විදියට හතරේ රවුම් 13ක් දාගමු. දැන් අපි පටන් ගත්තේ පහේ රවුමක්. ඊට පස්සේ මං කුවා හතරේ රවුමයි ආයේ ඒ වගේ රවුම් මේ ඒ රවුමත් එක්ක රවුම් 13ක් දාගන්න ඕනේ. ඒ කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. ඒ 13 දාගත්තට පස්සේ අපි මේ ඉස්සෙල්ලම දාගත් විදිහට පහේ රවුමක් නැවත මෙතනට දාගන්නවා. ඒ පහේ රවුමෙදි එක පැත්තටම පබුළු 4ක් තමා දාගන්න ඕනේ. මොකද අපිට මේ එක පබුළුවක් මෙතන තියෙනවා. ඒ පබුළුවත් එක්ක තමා පහක් වෙන්නේ. එතකොට අපි තව පබුළු 4ක් දාගන්න ඕනේ. දාලා අනිත් අඟුස් නූලත් එක්ක අපි ක්‍රොස් කරගෙන රවුම සාදා ගන්නවා. දැන් එහෙම හදාගත්තම මෙහෙම තමයි ඔයාලට පේන්නේ. ඔයාලා මේක ගොතාගද්දී තංගුස් යාර දෙකක් විතර මේ පටිය ගොතා ගන්න අරගන්න. ඊට පස්සේ ඒ තංගුස් නූල ගොතලා ඉවරලා ඒක එහෙම්මම තියෙන්න ඇරලා නැවත අඟල් 8ක වගේ පොඩි තංගුස් කොටසක් අරගෙන මෙතන තියෙන මේ පබුලුවෙන් දාගන්නවා. ඊට පස්සේ එතනටත් අපි හතරේ රවුමක් දාගන්නවා. ඒ කියන්නේ මේ පැත්තට පබුලු 2යි අනිත් පැත්තට එක පබුලුවයි දාලා ක්‍රොස් කරගන්නවා. ඊට පස්සේ අපි ආයේ නැවත එතනට පහේ රවුමක් දාගන්නවා. ඒ කියන්නේ එක පබුලුවක් අපිට තියෙනවා. පබුලු 4ක් දාගන්න ඕනේ. අනිත් නූලත් එක්ක එතනත් ක්‍රොස් කරගන්නවා. අපි ඊට පස්සේ මේ තංගුස් නූල් දෙකම එක තැනකට අරගෙන කුඩා ගැට දෙකක් යොදා අවසන් කර ගන්නවා. ඊට පස්සේ මේ ඉතුරු මේ කොටස් දෙක කුඩා ගැට දෙක දැම්මට පස්සේ නැවත පබුළු අතරින් රිංගෝලා ඉතුරු තංගුස් නූල කපලා දානවා. මෙහෙම අපි රිංගවද්දී අර එතන අපි දාගත්තු කුඩා ගැට දෙක පුළුවන් තරම් මේ පබුළු ඇතුළට ඇදලා අරගෙන ඒක සංගවා ගන්න.
මේ දාගත්තු විදිහටම දැන් මේ පැත්තටත් අපි මේ හතරේ රවුමයි පහේ රවුමයි දාගන්න ඕනේ. ඒකටත් ඕගොල්ලෝ අඟල් 8ක විතර තංගුස් කොටසක් අරගෙන නැවත දාගන්න. මේ පැත්තට පබුලු දෙකයි අනිත් පැත්තට එක පබුලුවයි දාලා ක්‍රොස් කරගන්න අනිත් නූලත් එක්ක. ඊට පස්සේ පහේ රවුමයි අපිට එක පබුලුවක් මෙතන තියෙනවා. එතකොට පබුලු හතරක් දාගන්න. මෙහෙම දාගෙන ඒකත් පෙර පරිදිම එක තැනකට අරගෙන තංගුස් දෙකලවරම කුඩා ගැට දෙකක් දාගන්න. දාලා ඒ තංගුස් ඉතුරු වෙන පොඩි කොටස් දෙකත් පබුලු අතරින් යවලා පෙර පරිදිම ඉතුරු තංගුස් නූල කපලා දාන්න. දැන් අපි දෙපැත්තට ඒ විදිහට පහ රවුමයි හතරේ රවුමයි දාගත්තට පස්සේ අපිට මේ විදිහට තමයි පේන්නේ. එතකොට අපි මේ පැත්තටත් මේ පබුලුවටයි මේ පබුලුවටයි මේ විදිහ දෙකක් දාගන්න ඕනේ. ඒකටත් අපි මේ පබ්ලුව තුළින් අඟල් 8ක වගේ විතර පොඩි තංගුස් කොටසක් අරගෙන මෙහෙම දාගෙන අර පෙර පරිදිම දාගත්ත විදිහට හතරේ රවුමක් දාගන්නවා. එතකොටත් එක පැත්තකට පබ්ලු දෙකයි අනිත් පැත්තට එක පබ්ලුවයි. දැන් පහේ රවුම දාගන්නවා. එක පබුලුවක් තියෙනවා. ඒකට පබුලු හතරක් දාගන්නවා. දාලා අනිත් නූලත් එක්ක රොස් කරගන්නවා. මෙහෙම එතකොට පේනවා. එතකොට ඔයාලා මේ නූල් දෙක එක තැනකට අරගෙන කලින් කියපු පරිදි පුංචි ගැට දෙකක් දාගන්න. වැඩිපුර නූල ගැට දෙක දාගත්තට පස්සේ වැඩිපුර නූල පබුලු අතරින් ටිකක් දුර යවලා මෙහෙම යවලා ඉතුරු කොටස මෙහෙම කපලා දාන්න. දැන් මේ පැත්තටත් අඟල් 8ක විතර පොඩි තංගුස් කොටසක් අරගෙන නැවත අර පෙර දාගත්තු වගේම හතරේ රවුමයි පහේ රවුමයි දාගන්න.
දැන් ඔයාලට මේ විදිහට දැක ගන්න පුළුවන්. දැන් අපි මේක මෙහෙම දෙකට නමා ගන්නවා. අපි මේ කලින් දාගත්තු ඉතුරු තංගු මුලින්ම ඉතුරු තංගු ස්නූල් දෙක තියෙනවනේ. ඒකේ එක පැත්තකට අපි එක පබුලුවක් දානවා. දාන්න ඕනේ යට පැත්තට තියෙන තංගුස් පොටට. උඩට මෙහෙම නූල එක පැත්තයි මේ පැත්තයි දෙකයි. එතකොට මේ යට පැත්තට තියෙන එකට තමයි අපි මෙහෙම එක පබුලුවක් රඳව ගන්නවා. රඳවගෙන අපි මේක දෙකට නමලා ඒ කෙලින්ම තියෙන ඒ කෙලින්ම අනිත් පැත්තේ තියෙන පබුලුව තුලින් මෙහෙම එළියට ගන්නවා තංගුස් එක. දැන් මම ඈඩ් කරලා පෙන්නුවත් ඔයාලට මෙහෙම පේන්නේ මේ. එතකොට අපි මේ දෙක එක ලං කරලා අපි එතන පබුලුව රඳව ගන්නවා. ඊට පස්සේ අපි මේ නූලේ ඔයාලා කැමති පැත්තකට තව පබුලුවක් දානවා. මේ පැත්ත නූල මේ නූලත් එක්ක ක්‍රොස් කර ගන්නවා. අර පෙර පරිදිම නැවතේ දාගත්තු පබුලුව තුලින්ම අපි තංගුස් නූල දාලා අනිත් පැත්තේ නූලෙත් එක්ක ක්‍රොස් කරනවා. දැන් අපි මේ ක්‍රමයට මේ වටේටම ගිහිල්ලා නැවත මෙතනටම එන්න ඕනේ. අපි මේ පබුලුව දාගත්තු පබුලුව ඊට පස්සේ අපි මේ පැත්තේ තියෙන තංගුස් නූල මේ ළඟ පබුලුව තුලින් ඉදිරියට දානවා. මේ පැත්තේ නූලත් මේ පැත්තේ ළඟ පබුලුව තුලින් ඉදිරියට දානවා. නැවත අපි මේ දෙක සම්බන්ධ කරගන්නවා පබුලුවක් දාලා. පබුලුව දානවා. ඒ පබුලුව දාපු පැත්තෙන් අනිත් නූල ක්‍රොස් කර ගන්නවා. ඔයාලට දැන් මේකට කී ටැග් එකක් විදියට සාදා ගන්නවා නම් ඔයාලට පුළුවන් මේ නූලට මේ විදිය කී ටැග් ග්‍රවුමක් සම්බන්ධ කරගෙන ගොතාගෙන යන්නත් පුළුවන්. දැන් ඔයාලට මම මේ පැත්තේ ඉඳන් මේ පැත්තට යනවා වගේම මුල පටන් ගද්දී ඔයාලට ඒ තංගුස් නූලට මේ පැත්තෙන් පබුලුව රඳවලා මේ වටේටත් යන්න පුළුවන්. දෙපැත්තෙන් ඔයාලට ලේසි පැත්තකට ගෙනියන්න මේ වටේටම. දැන් අපි පෙර කිව්ව පරිදිම ආයේ නැවත මේ ඉදිරියට තියෙන පබුලුව තුලින් තංගුස් එක දානවා. මේ පැත්තෙනුත් ඉදිරියට තියෙන පබුලුව තුලින් තංගුස් එක දාගන්න. දාගෙන අර පෙර පරිදිම අපි පබුලුවක් දාලා එක පැත්තකට ඒ පබුලුව පැත්තෙන් මෙහෙට අනිත් නූල ක්‍රොස් කර ගන්නවා. මේ වගේම දැන් වටේටම අපි ව්‍යාගෙන යනවා.
දැන් අපි මෙතනට ගොතාගත්තට පස්සේ අපිට මේ විදිහට පබුලුවක් දාන්න බැහැ. මෙතන දැන් නැමිලා තියෙන නිසා. එතන පබුලු හතරක් තියෙනවා. ඒකෙන් නැමිලා තියෙන්නේ. එතකොට අපි මේ තංගුස්නූල දෙපැත්තම අපි මේ පැත් මේ පබුලු දෙකට ගන්න ඕනේ. මේ පැත්තේ තියෙන තංගුස් පොටවල් දෙක මේ පැත්තට ගන්න ඕනේ. එතකොට ඔයාලට ළඟම කොහෙන් හරි පාස් කරලා පබුලු අතරින් එක පැත්තක් එහෙම ගන්න අනිත් පැත්තට හරවලා පාස් කරගන්න. හරම් මේ පැත්තට අරගන්න. ආයි නැවත අපි මෙතනට මුල පටන් ගත්තු තැනට යනකම් මේ පැත්තේ මේ වියාගෙන ආපු විදිහට මේ පැත්තටත් මෙහෙම වියාගන්න. අපි මේ අන්තිමටම ගොතාගෙන ඇවිල්ලා තියෙන්නේ මුල පටන් ගත්ත තැනට. එතනටත් අපි අර විදිහටම එක පබුලුවක් දානවා. දැන් අපි ඒ තංගුස් පොටවල් දෙකම නැවත එක තැනකට අරගන්න. දැන් අපි ඕගොල්ලන්ට මේ තංගුස් එක දාද්දි මේ පබුලු ඇතුලෙන් රිංගෝල ගණ්ඩ අපහසු තැන්වල මේ වගේ ට්විසර් එකක් භාවිතා කරලා මෙහෙම ඇදලා අරගන්න.
එක තැනකට අරගෙන මෙහෙම කුඩා ගැට දෙකක් යොදලා හොඳට තද කරලා මේ ඉතුරු තංගුස් නූල ඔයාලට පාස් කරන් යන්න පුළුවන් තැන් වලින් පබුළු තුලින් පාස් කරගන්න. පෙර පරිදිම නූල් දෙකම දෙපැත්තකට හරි ඔයාලට කැමති පබුලුවක් ඇතුලෙන් දාලා ඉවර වෙලා නූල් දෙක ටිකක් සෑහෙන දුරට පාස් කරලා අරින්න පබුළු වල නැත්තම් ඉක්මනට ගැටේ ළඟින් ලෙහිලා එන්න පුළුවන්. ඊට පස්සේ සෑහෙන දුරට පාස් කරන් ගියාට පස්සේ ඉතුරු නූල කපලා දාගන්න. දැන් ඔයාලා නූල පාස් කරන් ගිහිල්ලා කපාගත්තට පස්සේ මේ විදිහ කුරුසයක් තමයි ඔයාලට දකින්න හම්බ වෙන්නේ. ඒකට ඔයාලට අවශ්‍ය නම් මේ විදිහට කීටැග් ග්‍රවුමක් මේ මුදුනේ රඳව ගන්න පුළුවන්. එහෙම නැත්තම් මේ නොම්බර 6 පබුලු නැත්තම් නොම්බර 8 10 වගේ පබුලු වලිනුත් මේ කුරුසේ නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට කීටැග් වලට නම් මේ දාන්න බෑ. නමුත් කාට හරි තෑගි දෙන්න ඒ වගේ අවස්ථාවකට ඔයාලට ප්‍රයෝජනවත් වෙනවා ඒක. ඒ වගේම ඔයාලට මේ කුරුසේ වියද්දී අපි දැන් මේ විදිහට රවුම දාලා දිගටම හදාගෙන දෙකට නැමුවානේ. එහෙම නැතුව ඔයාලට ඒක අපහසු නම් මේ විදිහට කුරුසේ හදාගන්න රවුම් 1 2 3 4 5 6 මේ ලොකු රවුමයි. ඒ විදිහට එන්න 6 6 හිටින්න කුරුස දෙකක් හදාගන්න. ඒ කියන්නේ මේ පැත්තේ එක කුරුසෙයි මේ පැත්තේ එක කුරුසෙයි. ඊට පස්සේ මේ දෙක අර මම මේ සම්බන්ධ කරපු විදිහට වටේටම තියලා සම්බන්ධ කරගන්නත් පුළුවන්. ඔයාලා මේ විදිහට දිගටම වියාගන්න එක අපහසු නම්. ඉතින් ඔයාලට ලේසි ක්‍රමයක් තෝරගෙන මේ නිර්මාණය කරන්න. මේ වගේ ලස්සන නිර්මාණ ගැන දැනගන්න මගේ YouTube channel එක subscribe කර bell එක press කරන්න. එතකොට මම අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. මගේ වීඩියෝ එක බලලා like කරලා ඔයාලගේ අදහස් comment කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න share කරන්න. මේ වගේ ලස්සන නිර්මාණයකින් නැවත අපි හමු වෙමු.